මෙම දිව පූජායාකි සඳහා බැතිවර දායකත්වය බටගම විසූ ෆර්ඩිනන් මහතා දෙවිපිය සමිඳුනි වහනේ සදාතනික සොය සොයා ගොස් දෙවසරක් සපිරීම නිමිත්තෙන් ඔහුගේ ආත්මය වෙනුවෙන් සහ තවද නැසී ගිය ඇන්සල්, ලුසි, ටෝනි, ඇන්ඩ්‍රු සහ කීර්ති යන සැමගේ ආත්මයන් වෙනුවෙන්ද නිත්‍ය සැනසීම පතා දෙවිඳුන් යදින ෆර්ඩිනන්ගේ ආදර බිරිඳ ඇලෙන්ෂියා, පුතා ෆිලික්ස්, දුව ඩිලිෂියා, බෑනා ජානක, ලේලිය රෂිකා සහ මුණුපුරු මිනිපිරයන් ඇතුළු නැතැ හිතමිතුරන් විසිනි. දේවදරුවනි, අද දින මෙම දිවයාගේ ඔබ වෙත ගැනීම සඳහා බැතිවර දායකත්වය දක්වන්නා වූ පවුල්වල සියලු දෙනාද, එවගේම සකල සත්වයාට සුභාරංචි ගෙන යාම සඳහා වර්බුම් රූපවාහිනී නාලිකාව වෙනුවෙන් තමන්ට හැකි පමණින් දායක දක්වන්නා වූ සියලු දෙනා වෙනුවෙන්ද ඔවුන්ගේ පවුල්වල අද දින උපන්දින සහ විවාහ සංවස්තර සමරන සියලු දෙනා වෙනුවෙන්ද අපි හැමෝම ඔවුන් වෙනුවෙන් යාඥා කරමු. පියාණන් වහන්සේගේද, පුත්‍රයාණන් වහන්සේගේද, ශුද්ධාත්මයාණන් වහන්සේගේද නාමයෙන් ආමේන්. අප සමිදානන් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත්, දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත්, ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ආදරණීය දේවදරුවනි, අද සාන්ත සභා මාතාව සාන්ත ජස්ටින් ප්‍රාණ පරිත්‍යාගී වරයාගේ අනුස්මරණය සමරන දිනයයි. එහෙනුන් වහන්සේගේ මැදිහත් කමින් අපේ ජීවිතද ස්වාමින් වහන්සේට බාර කරමින් මේ දිව්‍යයාගේ තුළ ඒ ශක්තිය ධෛර්යය අපට ලැබෙන්නට කියලා යාඥා කරමින් අපි මොහොතක් නිහඬව අපේ පව් සිහි කරගෙන ඒ පව්වලට සැබෑ ලෙස මනස්ථාපනය වී සමිධානන් වහන්සේගෙන් සමාව ඉල්ලා යාඥා කරමු. සර්ව බලධාරී දෙවියන් වහන්සේටද, සහෝදර සහෝදරණී ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව් කළමි.
ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිතකන්න මරිය තුමියගෙන්ද, සිරසුරු දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද, මාගේ සහෝදර සහෝදරියනි ඔබගෙන්ද, මා උදෙසා අපගේ සමිදානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදාතන ජීවනයට අප පමුණුවන සේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, අපි ආඥා කරමු. දෙවි සමිදානන් වහන්ස, ලෝකයාට අඥානකමක් වන කුරුසය මගින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උත්කෘෂ්ට ප්‍රඥාව දැන ගැනීමට ඔබ නිසා පනපිදූ භාග්‍යවත් ජස්ටින් මුනිදුන් හට ඔබ වහන්සේ උගැන්වූ සේක්වේද. එතුමන් අප වෙනුවෙන් කරන යාඥාසා අධර්මය ඌදරින් ගැලවීමටද, සත්‍ය විශ්වාසයේ නිතර ස්ථීරව ජීවත්වීමටද අපට වරම් දානය කළ මැනව. මේකේදී අපගේ සමිදානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේ. ශුදවර ජූඩ් තුමන් විසින් ලියන ලද හසුනෙන් උපුටාගත් කොටසකි. ප්‍රේමවන්තේනි, අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය අපොස්තුලවරුන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න. අන්තිම දවස්වලදී ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැයි ඔවුහු කීහ. ආත්මයානන් නැතිව මානසිකව සිටින ඔවුහු බේද උපදවන්නෝය. එහෙත් ප්‍රේමවන්තේනි, ඔබගේ පරිශුද්ධ විශ්වාසයෙහි ශක්ති සම්පන්න වන්න, ශුද්ධාත්මයානන්ගේ බලයෙන් යාඥා කරන්න. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න. සාංකාසිත ඇති සමහරුන්ට අනුකම්පා කරන්න. සමහරුන් ගින්නෙන් ඉවතර ඇදගනිමින් බියෙන් යුක්තව ඔවුන් ගලවා ගන්න. අන් සමහරුන්ට පරිස්සමින් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පාවිටු තෘෂ්ණා කර්ණ කොටගෙන කැලැල් වූ වස්ත්‍ර පවා පිළිකුල් කරන්න. ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත් උන්වහන්සේගේ තේජස ඉදිරියේහි ඔබ කැලැල් රහිතවද ඉමහත් ප්‍රීතියෙන්ද පිළිගැන්වීමටත් හැකි අපගේ ගැලුම්කාර එකම දෙවියන් වහන්සේට අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් මහිමය හා තේජසද පරාක්‍රමය හා බලයද සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස දැනටත් යුගයෙන් යුගයටත් වේවා. ආමේන්. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ඔබගේ පිළිතුර මාගේ දෙවිඳුනි, මා හද ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය. මාගේ දෙවිඳුනි මා හද ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේ.
ආශාවෙන් මම ඔබ සොයන්නේමි. මහදිතාගේ ජුලිස ඔබ කෙරේ පිපාසයෙන් පෙලෙන්නේය. වියල බිම ජලයට පිපාස වන පරිදි මම ඉත ආශාවෙන් ඔබ වෙත ජයනද. ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මාතුමා විසින් ලියන ලද දේවවාක්‍යය නම් මෙසේය. සමිධානනි, ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ගෝලයන් සමග යලිත් ජෙරුසලෙමට පැමිණිසේක.
ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සක්මන් කරන කල නායක පූජකවරුද විනයදරයෝද ප්‍රජාමූලිකයෝද උන්වහන්සේ වෙත අවොත් ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින්ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක්දයි උන්වහන්සේකින් ඇසූහ. ජේසුස් වහන්සේ ඔවුන්ට කතාකොට මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න. එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින්දයි මම ඔබට කියන්නෙමි. ජුවාම් බෞතිස්ම කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන්ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන්ද? මට පිළිතුරු දෙන්නයි කීසේක. ඔවුහු තම තමන් අතරේ විවාද කරමින් දෙවියන් වහන්සේගෙන් යැයි අප කීවොත් එසේනම් ඔහු විශ්වාස නොකළේ මන්දැයි අපට කියනු ඇත. එසේනම් මනුෂ්‍යයන්ගෙන් යැයි කියමුද? ජුවන් සැබවින්ම දිවසිවරයකැයි කොයි කවුරුත් පිළිගත් බැවින් ඔවුහු සෙනගට බයින් එසේ නොකියුමී තීරණය කොට අපි නොදැනමෙහි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේද මේ දේවල් මා කරන්නේ කවර අධිකාරී බලයකින්දැයි මමත් ඔබට නොකියමි කිසේක. සමිධානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් එසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන්ද ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද කරුණාවත් ශාන්තියත් ඔබට වේවා. සියල්ලන්ට ඉහලින් සිටින සියල්ලන් තුලින් ක්‍රියා කරන සියල්ලන් තුල ජීවමානව වැඩවසන ජේසුස් සමිධානන් වහන්සේ තුල ආදරණීය දේව දරුවනි, අද ඔබ මම සවන් දුන්නේ සුදවර මාක්තුමාගේ සුවිශේෂයේ 11 වෙනි පරිච්ඡේදයටයි. 11:27 ඉඳලා 33 වෙනි වගන්තියට 11 වෙනි පරිච්ඡේදය ආරම්භ කරන්නේ අපි සාමාන්‍යයෙන් හැම චතාරික කාලයකම සුද්ධෝ සතිය වගේ සතියක්. එනම් ජේසු සමිධානන් වහන්සේගේ අවසාන සතියේ උන්වහන්සේ රාජ තේජසින් ජෙරුසලමට වැඩම කිරීම, දේව මාලිගාවට යෑම, දේව මාලිගාව ජනතාව විසින් වෙළඳුන්ගේ ගෘහයක් යක්ෂයාගේ පිටියක් කරලා තියෙන වෙලාවකදී උන්වහන්සේ සියල්ල පිරිසිදු කිරීම. මෙතනින් තමයි විනයදරයෝ ප්‍රජාමූලිකයෝ නායක පූජකවරු කලබල වෙන්න පටන් ගත්තේ. මන්ද ඔවුන් ක්‍රිස්තුන් වහන්සේගෙන් දැන් අහනවා, ඔබ මේ දේවල් කරන්නේ කවර බලයකින්ද, කුමන අධිකාරී බලයකින්ද? ආදර දරුවනි, අපේ ජීවිතවල අපි අයාපත කරගෙන කරගෙන යද්දී අයාපත වැඩි වර්ධනය කරන්න අපේ නායකයෝ කියලා කිව්වම දෙමව්පියන්ගේ ඉඳලා මොකද පළවෙනියෙන්ම නායකත්වය දෙන්නේ? දෙමව්පියෝ. ඒතර දෙමව්පියන්ගේ ඉඳලා රාජ්‍ය තන්ත්‍රය වේවා පෞද්ගලික හෝ වේවා හැම නායකයෙක්ම දීලා තියෙන හැම සම්පතක්ම අවභාවිතා කරනවා.
මේ අවභාවිතා කිරීම තුළ යහපත කරන කෙනෙක් කවුරු හරි නැගී සිටියොත් පවුලක හෝ වේවා, මීසමක හෝ වේවා, සමාගමක හෝ වේවා, රටක හෝ වේවා, පාර්ලිමේන්තුවක හෝ වේවා, අන්නේ එදාට අයහපත කරන සියලු දෙනාම අර පුද්ගලයන්ගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. උඹ මේ දේවල් කරන්නේ ඇයි? සාමාන්‍ය පිළිවෙත කඩාකප්පල් කරලා යහපත උදා කරන්නට පටන් ගන්නකොට අපේ ජීවිතවලට ප්‍රශ්නයක් එනවා. මොකද අපි සාතන්ව රජ කරන රාජ්‍යයක් තුලයි ජීවත් වෙන්නේ. සාතන්වයි අප රජ කරවන්නේ. නමුත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අපේ එකම අධිකාරී බලය, අපේ දෙවි සමිධානන් වහන්සේ, සත්‍ය තියෙන උන් වහන්සේ ළඟ කියන එක අපි කවුරුත් අමතක කරලයි තියෙන්නේ. මේ හැම දෙයක්ම බොරු ෂෝක් නේ, හැම දෙයක්ම මේකප් කරලා තියෙන්නේ අපි. හැම දෙයක්ම අපි ජීවිත පමණක් නෙවෙයි ලෞකික ලෝකයේම අපි මේකප් කරලා තියෙන්නේ. අපේ ඇතුළාන්තයේ ගඳ ගන්න සුහුන් ගයක්, මරුනම පණුව කන ශරීරයක්. නමුත් ඒක තේරුම් අරන්නේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේ කියනවා මතයතුමාගේ සුවිශේෂයේ 28:8 කියනවා, ස්වර්ගයේද පොළවේද බලය මට පවරා තිබේ. 1 කොරින්තිය 20:21-22 කියනවා, සියලු අධිපතීන්ට වඩා ඉහළින් උන්වහන්සේ සිටිනවා කියලා පාවුලතුමා කියනවා. මාතුමාගේ සුවිශේෂයේ 1:27 කියනවා, අසුද්ධ ආත්මයන් එළවා දමන්නට පමණ උන්වහන්සේට බලය තියෙනවා කියලා. එහෙනම් සැබවින්ම දෙවියන් වහන්සේගේ බලය ක්‍රිස්තුන් වහන්සේ තුළ පමණයි. උන්වහන්සේ කියනවා, මට මේ දේවල් තනියම කරන්න බෑ, මට බලය දීලා තියෙන්නේ දෙවියන් වහන්සේ. මා පියාණන් වහන්සේ මා බලගතු කරන නිසා තමයි මේ දේ කරලා තියෙන්නේ. උන්වහන්සේ මේ බලය ගෝලයන්ට දෙනවා, ගෝලයන් තුලින් ඔබට මට දෙනවා. අපි අද මේ බලය අයුතු ලෙස පාවිච්චි කරනවා නේ. අපේ මිසමේ ඉඳලා, අපේ පවුල්වල ඉඳලා, අපේ මිසමේ ඉඳලා බලන්න. මේ දවසක එක අම්මා කෙනෙක්, එක්තරා කාන්තාවක් නේ, වැදගත් මිසමක කතා කරලා කියනවා, ෆාද අපේ පල්ලියේ ඕගන් ගහන එක්කෙනා අවුරුදු 15 ඕගන් ගහනවා. එනේන ෆාද එයාට බයයි. එනේන ෆාද එයාට බයයි. තමන්ගේ බලය අයුතු ලෙස ප්‍රයෝජනීයට ගනිමින් අනිත් කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. මේ එක උදාහරණයක් පමණයි. එනිසා අපේ ජීවිතවල අපි කල්පනා කරලා බලන්න ඕනේ, දෙවියන් වහන්සේ සැබවින්ම වැඩ සිටින්නේ ක්‍රිස්තුන් වහන්සේ තුල පමණයි. ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ නැහැ, අන්න ළිඳ, මෙන්න බාල්දිය, මෙන්න පාර යන්න කිව්වේ නැහැ. ක්‍රිස්තුන් වහන්සේ මොනවද කිව්වේ? මාර්ගයද, සත්‍යයද, ජීවනයද මම වෙමි, මා අනුගාමී වන්න. මා මගේ මිස ඔබට පියාණන් වහන්සේ වෙතට යන්න බෑ. කෙලින්ම තාත්තා ළඟට යන්න බෑ. කවුරු හරි කියනවා නම්, පල්ලියක් නැති තාත්තා කෙනෙක් හරි අම්මා කෙනෙක් හරි කවුරු හරි කියනවා නම්, ෆාද මං හැමදාම ගෙදර මේ පහන පත්තු කරනවා, හැමදාම ජපමාලේ කියනවා, හැමදාම සුද්ධෝපය කර, හැම කොමාරි සතියකට සැරයක් සුද්ධෝපය කරනවා. ඒ නිසා පල්ලි අනේකින් තේරුමක් නෑ ෆාද. පල්ලි ගියාට වැඩක් නෑ ෆාද. එක එක්කෙනා ඕපා දූප කතා කරන්නේ, ඉස්සරහින් එකා ගැනයි, පස්සෙන් එකා ගැනයි. එහෙම එහෙමනම් මං අහන්න කැමතියි තාත්තේ, ගෙදර පරිප්පු හැලීද සප්පසාද වහන්සේ තියෙන්නේ කියලා. පල්ලියන්නේ එක එක්කෙනාගේ දේවල් බලන්න නෙවෙයි, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ බලයෙන් මාව පිරෙන්න ඕනේ. ක්‍රිස්තුන් වහන්සේගේ බලයෙන් මම පිරුණොත් පමණයි ඒ සතිය පුරාවටම මට සාතන්ගෙන් තොර වූ ලෝකයක ජීවත් වීමේ ශක්තිය ලැබෙන්නේ. ඒ නිසා අද සාතන් හැම තැනම පිලුම් ගහනවා. පල්ලි ගියත් සමහරක් වෙලාවට අපේ ගෙවල් වල සාතන් පිනුම් ගහනවා නේ. අපි සාමයේ පතලා පල්ලියෙන් එළියට එන්නේ අනිත් එකාට හෙන ගෑවියන් කියලා. ඇයි? මගේ හදවතේ තෙතමනයක් නැහැ. තෙතමනයක් නැත්තේ ඇයි? සුද්ධාත්මයානෝ මා තුළ වැඩවසන්නේ නැහැ. ඒ නිසා මම හැම වෙලාවෙම අහනවා, උඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද කියලා.
අම්ම පුතාගෙන් ආනවා, තාත්ත දුවගෙන් ආනවා, දරුවෝ අම්මගෙන් ආනවා. ඔතනින් පටන් ගන්න එක පාර්ලිමේන්තුව දක්වාම යනවා. ඔබ මේ දේවල් කරන්නේ කාගේ බලයකින්ද කියලා. ඒ නිසා කිතුනුවන් වශයෙන්, කතෝලිකයන් වශයෙන් සත්‍ය දහම අදහන දේව දරුවන් වන අපි ජේසුස් වහන්සේගේ බලයයි තියෙන්නේ අපිට. එනිසා අපි ආඩම්බර වී යුතු ජනතාවක්, සත්‍යයේ ජනතාවක්. අපි අදහන්නේ මැරිච්ච දෙවි කෙනෙක් නෙවෙයි, වලලලා දාපු දෙවි කෙනෙක් නෙවෙයි, උත්තාන වෙච්ච බලයක් තියෙන ස්වාමින් වහන්සේ කෙනෙක්. ඒ නිසා උත්තානයේ බල මහිමෙන් අපි යහපත කරමින් යහපත් කිතුණුවෙකු ලෙස මේ ලෝකයේ තුල ජීවත් වෙලා මැරෙන්න අවශ්‍ය වරප්‍රසාද ඉල්ලලා අපි මේ ආගය තුල යාඥා කරමු. සකල මැවිල්ලේ දෙවි සමිධානෙනි, අපි ඔබ වහන්සේට පුදෙන මෙම පූපේ ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබුව හේින්ද, පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද, අප සඳහා ජීවනදායක පූපේ බවට පත්වන හේින්ද, ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. මෙම පැන්සාම ඉදිරිසින් වන අපිරාසිමින් අපගේ මනුෂ්‍ය ස්වභාවයට සහභාගී වීමට තරම් බැගෑපොත් වූ ක්‍රිස්තුන් වහන්සේගේ දේවත්වයේ සහභාගී වීමට අපට ද හැකි වේවා. සකල මැවිලේ දෙවි සමිධානෙනි, අපි ඔබ වහන්සේට පුදෙන මෙම මිදිරාස ඔබ වහන්සේගේ ත්‍යාගශීලීත්වයෙන් අප ලැබුව හේඳ, මිදිවැලේ ඵලදායෙන් සා මනුෂ්‍යයන්ගේ ශ්‍රමින් සෑදුණු හේඳ, අප සඳහා ආත්මික පාණේ බවට පත්වන හේඳ, ඔබ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. ස්වාමීන් වහන්සේ කැපත් කමින්ද පසුතැවුණු හදවතින් යුතුව සිටින අප ඔබ වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ අප පුදන මෙම යාගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. ස්වාමිනී මාගේ දුර්ගුණ මා කෙරෙන් සෝදා හැරිය මැනව, මාගේ පාපෙන් මා නිදොස් කළ මැනව. සහෝදර සහෝදරීනි, මාගේ සහ ඔබගේ යාගයේ ਸਰව බලධාරී දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද, අපගේ තමන් වහන්සේගේ මුල ශුද්ධෝ ස්වභාවයේ යහපත සඳහාද, ඔබගේ හස්සවලින් සමිදානෝ මෙම යාගය පිළිගන්නාසේක්වා. දෙවි සමිදානන් වහන්ස, භාග්‍යවත් ජස්ටින් මුනිදුන් නොපසුබට උත්සාහයෙන් පහදා දුන් ධර්මය මගින් මෙම පාරිශුද්ධ අභිරහස කෙරේ අපගේ හෘදයන් පැහැදි. ඒ ඔබ වහන්සේට නිතර නිසි ලෙස පිදීමට අපට වරම් දානය කළ මැනව, මේ කීදේ අපගේ සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ හදවත් ඔතවන්න. සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. අපගේ දිව්‍යයන් වන සමිධානන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතුය වන්නේ. ඔබ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තන්හිද අපි ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, සාධාරණය, අපගේ යුතුකම හා ගැලවීමය. ඔබ වහන්සේ සියලු දේ මවා වදාළේ ඔබ වහන්සේගේ ශ්‍රී වචනයානන් හේතු කොටගෙනය. ඔබ වහන්සේ අපගේ මිදුම් කරුවානන්ද, ගැලවුම් කරුවානන්ද වශයෙන් ඔබ වහන්සේ උන්වහන්සේ අප වෙතය වූසේක. උන්වහන්සේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ ආනුභාවෙන් මිනිස් බවගෙන කනියමරි ඕත්තමාවන්ගෙන් උපන්සේක. ඔබ වහන්සේගේ කැමැති ඉටු කරමින් උන්වහන්සේ කුරුසේ දෑත් විහිදා
අධික වේදනාවින්ද මරණයට පත්වී මරණයේ බැමි බිඳ හැර උත්ථානය විදහා දක්වමින් අප සැම පාරිශුද්ධ ජනතාවක් වශයෙන් ඔබ වහන්සේට හිමිකර දුන්සේක. එහෙන් සුරදූතයන් සහ සියලු සුද්ධවන්තයන්ද සමග අපි ඔබ වහන්සේගේ මහිමය එක් හඬින් මෙසේ ප්‍රකාශ කරමු. සුවිශුද්ධය සුවිශුද්ධය සුරසේනාවන්ගේ දෙවි සමිධානෝ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා සමිධානන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානෝ භාග්‍යවතය. උත්කෘෂ්ඨ මණ්ඩලයෙහි හෝසන්නා. එසේ ස්වාමිනී ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එහෙන ඔබ වහන්සේගේ ආත්මයානන් අහසින් පතිත වන පිණිමෙන් මෙම පඳුරු මත වස්වා ඒවා පාරිශුද්ධවත් කරන මෙන් අයද සිටිමු. අප එසේ යදුනිමේ මෙම පඳුරු අප උදෙසා අප සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාප්තියට තමන් පවරා දෙමින් රූපය රැගෙන තුති පුදමින් ඒ කඩා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින් කෙන අනුභව කරන්න මක් නිසාදයත් මෙ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානියද රැගෙන නැවත තුති පුදා සුවකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළ සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න මක් නිසාදයත් මෙය අභිනව වූද අනන්ත වූද කිවසුමේ මාගේ රුධිර කුසලානයයි. පෞකමාව සඳහා ඔබ උදෙසාද බොහෝ දෙනා උදෙසාද ඒ වකරනු ලබන්නේය. මාසය කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිධානනි ඔබ වහන්සේ නැවත වඩිනතේ ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එහෙන සමිධානනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද ස්මරණය කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානේද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ වහන්සේ හමු වී සිටමින් ඔබ වහන්සේට තේවා පුද කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස හවනතව අයද සිටිමු. සමිධානෙනි මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශාන්ත ස්වභාව සීකල මැනව ෆ්‍රැන්සිස් නැමැති අප විශ්ව එඬේරානන්ද මැල්කම් රංජිත් නැමැති අපගේ රදුගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදුගුරුතුමන්ද සකල පූජක පිරිස සමග එම ස්වභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. ආදර ජේසු සමිධානන් වහන්ස අද දින මේ ඔබ වහන්සේගේ ගැලවීම දායකයාගේ දේව ජනතාව වෙත ගෙනීම සඳහා මෙතිවර දායකත්වයේ දක්වන්නා වූ පවුල් වලින් ශාරීරිකව නැසුනා වූ සියලු දෙනාගේ ආත්මයන් හට සමාවදී ඔබ වහන්සේගේ රාජ්‍යයට කැඳවා ගන්නා මෙන් උදක්ම ඉල්ලා අපි යාඥා කරන්නෙමු. උත්ථානීය අපේක්ෂාව තුළ සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන්ද සීකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මණ්ඩලයේ ආලෝකය වෙතට ඔවුන් පිළිගත මැනව අප සියල්ලනට දයානුකම්පා කළ මැනව
භාග්‍යවත් දේව මාතාවන් වෙන කණිය මරියාවන්ද ඕතුමන්ගේ වෘත සුද්ධවත් පති වූ භාග්‍යවත් ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද භාග්‍යවත් ජුසේවාස් මුනිදුන්ද සෑම කල්හිම සදාකාලයේ සිට ඔබ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සියලු සුද්ධවන්තයන්ද සමග සදා ජීවිතයට සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මාකින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දෙවි පියාණනි සුදාත්මයාණන් වහන්සේ හා සමග එක්කො වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටම අත්වේවා. ගැලවීම් දායකන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණ වී අපි ඒ දිසව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවේදී ඉටුවේවා. අපගේ එදිනෙදා භෝජනය අද ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවලට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. සමිතානනි, සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේ අපට සාමය දෙන මෙන්ද අපි ආවනත වායද සිටිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුවම පවින් මිදී සියලුම කරදරවලින් සුරක්ෂිත වී අපගේම ගැලවම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක් නිසාද රාජ්‍යද බලයද මහිමේද සදහම් ඔබ වහන්සේගේ සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවකයන් අමතා වදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනි, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේම කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමයද සමගියද දානය කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක, රජකම් කරන සේක. සමිධානන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙක කෙනාට සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. ලොවේ පව් හරණ දේව පැටලු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරණ දේව පැටලු පෝතකයාණනි, අපට කරුණා කළ මැනව ලොවේ පව් හරණ දේව පැටලු පෝතකයාණනි, අපට සාමය දුන මැනව. මෙන්න ලෝකයාව පාපයෙන් ගලවා ගන්නා පිණිස දෙවියන් වහන්සේ වෙතින් පැමිණියා වූ බැටළු පෝතකයානෝ, උන්වහන්සේගේ මේ ශ්‍රී භෝජනය වළඳමින් සදාකාලික ජීවනය ලබා ගැනීමට කැඳවීමලත් ඔබත් මාත් සැබවින්ම භාග්‍යවන්තයෙක්ය. සමිධානනි, ඔබ වහන්සේ මා තුළට වඩෙන්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය. කෙසේසාරී සාරී සදා ජීවනය කමර කරමි. ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව
සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසු සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසු සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සොඳේ. ආමෙන්. ආඥා කරමු. සර්වබලධාරී දෙවි සමිධානන් වහන්ස, ස්වර්ගීය ආහාරෙන් පෝෂ්‍ය වූ අපි ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටි කරන අයදීමට සවන් දුන මැනව භාග්‍යවත් ජස්ටින් මුනිදුන්ගේ අනුශාසනය පිළිපදිමින් ඔබ වහන්සේගෙන් අප ලැබුවා වූ ත්‍යාගයන් සඳහා ඔබ වහන්සේට නිතර තුති පැතීමට අපට වරම් දානය කළ මැනව මේකේදී අපගේ සමිධානන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේ හේවා. ආමේ. සමිධානන් වහන්සේ ඔබ සමග වනසේකවා. ඔබ සමගද වනසේකවා. සර්ව බලධාරී දෙවි මහෝත්තම යානන් වන පියානන් වහන්සේද, පුත්‍රයානන් වහන්සේද, ශුද්ධාත්මයානන් වහන්සේද ඔබ ආශිර්වාද කරන සේක්වා. සාමයෙන් යන්න ඔබගේ ජීවිතයෙන් දෙවියන් වහන්සේ මහිමයට පත් කරන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දේවදරුවනි, මෙම ගැලවීම දායකයාගේ ඔබ වෙත ගෙනීම සඳහා බැතිබර දායකත්වයෝ දැක් වූ සියලු දෙනා වෙනුවෙන්ද සකල සත්වයා හට සුභාරංචිය ගෙන යාම සඳහා වර්බුන් රූපවාහිනී නාලිකාවේ වේස මහන්සි වන්නා වූ අපගේ මාදරණීය සහෝදර සහෝදරයන් උදෙසා අපි දෙවි මහෝත්තමයන්න් වහන්සේද දේව මාතාවන් වහන්සේ සමග මෙලෙස යාඥා කරමු. නමෝ මරියනි, ප්‍රේපසාද පුණවන්තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනතුරේ ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දා උමේ සාන්ත මරියනි දේව මෑණියනි පාපය පුදෙසා දැනුත් අපේ මරණ වෙලේදී යාඥා කළ මැනව. ආමෙන්. පිතා පුත්‍රයා ස්ප්‍රීත සාන්ත නාම ත්‍රිත්ව එක දෙව උත්තමයන්න් වහන්සේට ස්තෝත්‍ර වේවා.
ආදිවක් මෙන් දැනුත් ඉදිරිපතත් අනන්ත කාලයේදීත් වේවා. ආමෙන්. විවිධ ශාරීරික අවශ්‍යතාවයන් නිසා අද දින දිව්‍ය යාගයට යාමට නොහැකිව මෙම යාගයට සහභාගී වූ ඔබ සැමට ජස්ටින් මුනිඳුන්ගේ මැදිහත් කමින් ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි. දිව්‍ය පූජා යාගයේ සඳහා බැතිවර දායකත්වය බටගම විසූ ෆර්ඩිනන් මහතා, දිවිපිය සමිඳුනි වහනේ සදාතනික සොය සොයා ගොස් දෙවසරක් සපිරීම නිමිත්තෙන් ඔහුගේ ආත්මය වෙනුවෙන් සහ තවද නැසී ගිය ඇන්සල්, ලුසි, ටෝනි, ඇන්ඩ්‍රු සහ කීර්ති යන සැමගේ ආත්මයන් වෙනුවෙන්ද නිත්‍ය සැනසීම පතා දෙවිදුන් යදින ෆර්ඩිනන්ගේ ආදර බිරිඳ ඇලෙන්ෂියා, පුතා ෆිලික්ස්, දුව ඩිලිෂියා, බෑනා ජානක, ලේලිය රශිකා සහ මුණුපුරු මිනිපිරයන් ඇතුළු නැතැ හිතමිතුරන් විසිනී.